ආයුබෝවන් ඔයාලට. ඔන්න අද නම් මම ඔයාලට කියනවා ගොඩක්ම වෙනස් විදිහේ වීඩියෝ එකක්. චිකන් රෝස්ට් කරන විදිය. හැබැයි තෙල් පාවිච්චි කරන්නේ නැතිව. අද මම ඔයාලට කියලා දෙන්නේ පොල් කිරි පාවිච්චි කරලා චිකන් රෝස්ට් කරන්නේ කොහොමද කියලා. ඔයාලා පොල් කිරි දාලා චිකන් හදලා ඇති. හැබැයි චිකන් රෝස්ට් කරලා තියනවාද? හරිම ලේසි මේ විදිහට හදන්න. ඕන කරන දේවල් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ බලන්න. ගොඩාක් සෞඛ්‍ය සම්පන්න විදිහට චිකන් හදන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ. ඉතින් අපි දැන් වීඩියෝ එක බලමු. මගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් මගේ YouTube channel එකට subscribe වෙන්න. ඔයාලා දැනටමත් subscribe වුණේ නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ ළඟම තියෙන පුංචි සීනුවත් click කරන්න. මගේ වීඩියෝ එකට like එකක් දාලා යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. මෙතන තියෙනවා චිකන් තෙල් නැතුව roast කරන්න ඕන වෙන දේවල් ටික. චිකන් ග්‍රෑම් 750යි. මම මේ වගේ ඉර ටිකක් කපාගෙන තියෙනවා. චිකන් ගන්නකොට ඔයාලා කටුත් එක්කම ගන්න, ලොකු කෑලි ගන්න, කුළුබඩු විදියට ඕන වෙනවා, කොත්තමල්ලියට තේ හැඳි 1යි, සූදුරු තේ හැඳි භාගයයි, මාදුරු තේ හැඳි කාලයි, ගම්මිරි සැට තේ හැඳි භාගයයි, කුරුඳු පොතු කැබැල්ලක්, කරාබු නැටි 5ක්, එන්සල් 5ක්, ස්ටයිනිස් තියෙනවනම් ගන්න ඒකකින් භාගයක්. මෙතන තියෙනවා ලොකු රටලුණු ගෙඩියක් මේ විදියට කපා ගන්න. අමු මිරිස් කරල් 2යි, ඉඟුරු අඟල් 1.5 කෑල්ලක්, සුදු ලුණු බිකි 10ක් විතර, කරපිංචා ඉත්තක කොළ, කහ කුඩු තේ හැඳි භාගයයි, ලුණු කුඩු රසාණුව ගන්න. මම මෙතන තේ හැඳි 1.5ක් අරගෙන තියෙනවා. මිරිස් කුඩු මේස හැඳි 1.5යි. දෙහි ගෙඩියක යුෂ. මේ පොල් කිරි ටික මම හදාගෙන තියෙන්නේ පොල් බෑයක් ගාලා අරගෙන ඒකට වතුර මිලිලීටර් 200ක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඒකෙන් මිලිලීටර් 250ක් මම ගත්තා. ඉතින් තෙල් ගතිය තවදුරටත් ඔයාලට අඩු කරගන්න ඕන නම් කිරි ගන්න ප්‍රමාණය තව අඩු කරගන්නත් පුළුවන්. කරපිංචා 2ක කොළ වොන වෙනවා සරස ගන්න. මම දැන් මුලින්ම කරන්නේ අපේ කුළුබඩු ටික කොටා ගන්නවා. දැන් ඒකටම ලූණු, අමු මිරිස්, ඉඟුරු, සුදු ලූණු, කරපිංචා එකතු කරන්න. දැන් මේක හොඳට කොටලා පේස්ට් එකක් හදා ගන්න ඕන. ඔයාලට මේක ගලේ අඹරලා ගන්නත් පුළුවන්. දැන් මෙන්න මේ වගේ පේස්ට් එකක් තමයි එන්න ඕන. මම දැන් තව භාජනයකට චිකන් ටික එකතු කරනවා. ඊළඟට අපේ පේස්ට් එක මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු එකතු කර ගන්න. මම දැන් මේකට දෙහි ගෙඩියක යුෂත් එකතු කරනවා. දැන් මේක හොඳට අතින් මේ විදිහට කවලම් කර ගන්න ඕන. හොඳටම කවලම් වුණාට පස්සේ චිකන් ටික පිඟානකින් වහලා විනාඩි 15ක් 20ක් විතර ශීතකරණේ දාලා තියන්න. මම මේ චිකන් ටික රෝස්ට් කරන්න ගන්නෙ පතුල ඝනකම් යකඩ තාච්චියක්. ඉතින් ඔයාලට යකඩ, චීනච්චටි තාච්චි මේකට ගන්න පුළුවන්. ඒ වුණාට ඇලුමිනියම්, නොන් ස්ටික් ඒ වගේව ගන්න එපා. මම දැන් චිකන් ටික එකතු කරලා ඒ භාජනයටම පොල් කිරි ටිකක් දාලා හොඳට හොදලා එකතු කරනවා. දැන් මේක හොඳට කවලම් කරගන්න. මම දැන් චිකන් ටික ලිපේ තියලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවනේ මේක උණු වෙගෙන එනවා. මේ වෙලාවට ඔයාලා ලිපේ ගින්දර අඩු කරගන්න. දැන් අඩු ගින්දරේ පියනවහලා හොඳට මේක තැම්බෙන්න තියන්න. මම දැන් පියන ඇරලා අනිත් පැත්තට හරව ගන්නවා. දැන් ආයෙත් පියන වහලා තැම්බෙන්න තියන්න. මේ තාච්චි නොන්ස්ටික් එකක් නෙමෙයිනේ. ඉතින් ඒක නිසා චිකන් ටික අඩියල්ලන්න බලනවා.
ඒක නිසා නිතරම හරව හරව මේක හදාගන්න. දැන් ඔයාලට පේනවනේ මේ හොදි ටික හොඳට උකු වෙලා තියෙන්නේ. දැන් මේ වෙලාවට පියන වහන්න ඕනේ නැහැ. පියන ඇරලම මේක හදාගන්න පුළුවන්. මම දැන් අඩු ගින්දරේ තියලා මේක හරව හරව තැම්බෙන්න තියෙනවා. දැන් ඔයාලට තව ලුණු රස ඕන නම් මෙන්න මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. දැන් ඔයාලා මේක හොඳට හැඳි ගාලා හදා ගන්න ඕන. මේ බලන්න දැන් පොල් කිරිවල තියෙන තෙල් ගතිය උඩට මතු වෙලා තියෙනවා. චිකන් ටික හරව හරව දැන් මේක හිඳෙන්න දෙන්න. දැන් බලන්න පාට ගොඩක් ලස්සන වෙලා තව හිඳෙන්න ඕන. දැන් ගොඩක් හිඳිලා තියෙන්නේ. අපි දැන් තව ටිකක් මේක රෝස්ට් වෙන්න තියමු. දැන් ඔයාලට පේනවනේ මේකේ පිරිසිදු කොල් තෙල් ගතිය තියෙනවා. හරව හරව ඔයාලා කැමති තරමට රෝස්ට් කරගන්න පුළුවන්. මම දැන් කරපිංචේටි දෙකක කොළ මේකට එකතු කරනවා. ආයෙත් හොඳට කවලම් කරගන්න. දැන් අපිට ලිපෝ ඔෆ් කරගන්න පුළුවන්. දැන් ලිපෝ ඔෆ් කළාට පස්සේ මේ භාජනයේම මේක නිවෙන්න තියන්න. එතකොට තමයි පාට ගොඩාක් ලස්සන වෙන්නේ. දැන් නිවිගෙන එනවා බලන්න පාට දැන් තව ටිකක් ලස්සන වෙලා හොඳටම නිවුනට පස්සේ මෙන්න මේ වගේ තද පාටට එනවා. මේ රෙසිපි එකේදී අපි තෙල් පාවිච්චි කළේ නැහැ. රෝස්ට් කරන්න ඕන තෙල් ටික අපි ගත්තේ පොල් කිරි වලින්. ඉතින් මේ පොල් කිරි වලින් අඩු ගින්දරේ හදනකොට එන්නේ පිරිසිදුම පොල් තෙල්. ඉතින් මේ පොල් තෙල් පාවිච්චි කරන එක සාමාන්‍ය තෙල් පාවිච්චි කරනට වඩා සෞඛ්‍ය සම්පන්නයි. ඉතින් ඔයාලා තවදුරටත් මේ තෙල් අඩු කරන්න ඕනි නම් මිටි කිරි, දිය කිරි, එහෙම නැත්නම් පළමු කිරි, දෙවෙනි කිරි කවලම් කරලා ගන්න පුළුවන්. නැත්නම් පොල් කිරි ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ විදිහේ කැමති විදිහකට මේක හදා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.